मम कुमारेलिये हारिसेदाय कुमारेलिये संजीव अपे मे तरुण पिरिस योजना वग्गेनावा मे असल उत्सव निमित्तेन मेम मे श्रीपादयक् हदमु कियला ए वेलावे एगोल्लांगे सितुविल्लट अदहसट गरु करला गमे सियलुम देना एक्काव वेला मेगोल्लुत् एक्कला मे श्रीपादे इदिक्रीम कटयुतु आरंभ करला दैन मे वेनकोट सति एकहमारक् वगे पोडि कालयक् वेन्नी इट पास अभी मेक मे मे मेके ताक्षण संपूर्ण मे अब संदर्भन महात्मा मेक निर्माण करवा इतकोट या मेक तीरने मे एलिंग एकोडिंग अकड़ पलांच उपयोगी करगन पाल मकदी करला इतना मकर तोरण इतना इतना विहार मंदिर इतना साम चैत्य मे भी मे सलसुम करला इट पास मे श्रीपाद की තියෙන සියලුම ලක්ෂණ ඒ කියන්නේ ඉදි කටුපාන ඒ තියෙන අංගයන් ටික සේරම මේකේ සකස් කරන්න ඕනේ කියලා තීරණය කරලා මේ මෙයාගේ අදහසට මේක සවිශක්තිමත් භාවය වැඩත් සැලකිල්ලට අරගෙන මේ කොට්ටලෑලි අඟල් දෙකට තමයි මේවා ඉරලා තියෙන්නේ පරිපල ශක්තිමත් විදියට හරි ගස්සලා මේ මේ තරුණ පිරිස මහත් පරිස්සමයක් යොදලා ගස් එහෙම් පිටින් ගෙනල්ලා සමහර තැන්වල ගහ එහෙම් පිටින්ම තියලා තිනවා ඒ කියන්නේ හොඳ සවිශක්තිමත් ගස් ආරක්ෂාව මේ කරන්න ඕනේ හින්දා ඒ විදිහට සැලසුම් කරලා මේ මේ ගහ මම හිතන්නේ අවුරුදු 500ක් විතර පැරණි ගහක් ඒක මේ නිර්මාණකරුවාට උචිත විදියටම පිහිටලා තිබ්බා වගේ තමයි ඔබතුමාට දැනෙන්න ඇති අර උඩට යද්දි ඇත්තට මේක මම හිතන්නේ ඒකත් ඓතිහාසික මේ සිදුවීමක්. ඉතින් මේගොල්ලෝ දැන් මේක අපි බලාපොරොත්තු වෙනවා මේ අසල උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේට මහලොකු බැත බිතුන්
රාසියක් අනුරාධපුර දිස්ත්‍රික්කයට එනවා. එතකොට ඒගොල්ලෝ ව මේ සුන්දර ගමක් මේක කුමාරිලී කියන්නේ මේ ගම් ගමේ ඉන්න ජනතාවට ඒ මන ඒ පැමිණෙන පිරිසට යමක් දෙන්න ඕනේ කියන අදහසින් තමයි මේ තරුණ පිරිස මේක කෙරුවේ. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ මේකෙන් ඒ පැමිණෙන පිරිස මේ කුමාරිලී කියන සුන්දර ගම්මානයට ඇවිල්ලා මේ තරුණයන්ගේ ශක්තියෙන් ඉතාමත් මේ මම දකින විදිහට නිර්මාණශීලී හොඳ නිර්මාණයක් ඉදිරිපත් කරලා තිනවා දැක බලා ගන්න එන්න කියන එක තමයි මේ සියලුම අනුරාධපුර දිස්ත්‍රික්කයට පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඒත් එක්කම මේ ලොකු ධෛර්යයක් මේගොල්ලන්ට එහෙම කවුරු හරි කොළඹින් කෙනෙක් ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා මේ අපි කොළඹින් ආවේ මේක බලන්න කියලා කිව්වහම ඒක තමයි මේ අපි ඔක්කොගේම සතුට. අපි මේක ජනතාවට විවෘත කරන්න බලාපොරොත්තු වෙන්නේ පොයේ දවසේ උදේ 6ට අපි බුදු පිළිමය සහිත ශ්‍රී පාද පත්මය එතකොට සමන් දේව රූපය දේවාභරණ ඒ සියලුම දේවල් පෙරහැරෙන් වඩම්මනවා මේ අපේ ගම මැද්දෙන් ඇවිල්ලා මේ ශ්‍රී පාද ස්ථානයට ප්‍රථම වතාවට හේවිසි ගහලා වැඩිහිටි බාල මහලු සියලු දෙනාම සුදු අතින් සැරසිලා එදාට ඇවිල්ලා චාරිත්‍ර වාරිත්‍ර ශ්‍රී පාදයේ කෙරෙන චාරිත්‍ර සියල්ලම සිද්ධ කරමින් තමයි අපි මේක බොහොම මස්මාළු කැලක්වත් අපි කන්නේ අපි ඒ අපේ හදවතින්ම අපි මේක මේ මුදල් ලම්බ කිරීමේ අරමුණින්වත් නැතුව වෙන මොකක්වත් මේ ලාභයක් ප්‍රයෝජනයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන කරන දෙයක් නෙවෙයි මේක සම්ප්‍රදායට අනුව බුදුදහම මේ වෙනකොට තියෙන තැන පොතුමාලා දන්නවා අපිත් දන්නවා ඒ හින්දා මේ ඉදිරි තරුණ පරම්පරාවට දෙවනි පරම්පරාවට මේක මේ වගේ දේවල් කරපුවාම ඒ අයගේ සිත් තුළ මේ බුදුදහම පිළිබඳව නැවත ඇති වෙලා තිබුණ යම් පසුබෑමක් තියෙනවා නම් ඒක නැති කරලා ඉදිරියට යන්න ධිරිමත් කිරීමක් විදිහට තමයි අපි එක පැත්තකින් දකින්නේ මේක සියලුම පුදු පූජා කටයුතු මේ දින 10 පුරාවටම අපිට හැකිපමණ නිවැරදි ලෙස පවත්වමින් මේ දින 10ම ප්‍රදර්ශනය කරවීම තමයි අපේ එකම අදිෂ්ඨානය ඒක මම හිතන්නේ දැනටමත් අපි ඒ අර මේ වත්පිළිවෙත් කියන ඒවා ඒ කියන්නේ කෙලි නැති සමහර මේ මස් කන්නේ කරෝල කන්නේ මේ තරුණ පිරිසේ කිසි කෙනෙක් මස් මාළු මුකුත් කන්නේ ඒ වගේ ලොකු කැපවීමක් කරලා තමයි මේක කරන්නේ ඉතින් අපි මේ බලාපොරොත්තු වෙන්නේ මේ බුදුදහම පිළිබඳව තියෙන ගෞරවය මේ තරුණයන්ගේ සියසින් දැක ගන්න. දැන් අපි කතා බහ කරාට ඉතින් මේ පන්සල්වල ඉඳන්ම ගත්තොත් එහෙම බොහොම කලකිරීම සාගත තත්ත්වයක් ඉතින්. එතකොට මේ දෙවෙනි પરම්පරාව මේ වෙනකොට ඉන්නේ මේ පිළිබඳව කලකිරීමෙන් ඉන්නේ. ඒක නැති කරලා මේ අලුත් මානසික මේ ඒ කියන්නේ මානසිකව ලොකු සතුටක් ලබනවා මේගොල්ලෝ මේ සමහරට මේගොල්ලොත් දන්නේ නැතුව ඉතින් ඔය පොඩි පොඩි කට්ටිය මේ මොකක් කරනවද ඔය ලීය දෙන්න මෙහෙම කිව්වට ඒක කරනවා මිසක් ආ නියම හදවතින් මේක දැනෙන්නේ මේකට මේ ආවරණ වඩම්මලා මං හිතන්නේ මේ මමත් කොච්චර මේවා කරත් මටත් කඳුළු වැටේවි මේක උඩට මේ මිනිස්සු නැගලා වන්දනාමාන කරත් යන්නේ ඒක තමයි අපේ එකම අරමුණ. ඉතින් මේ ඔබතුමාලා මේ මාධ්‍යයෙන් ඇවිල්ලා මේ වගේ මේ අපිට ප්‍රචාරකත්වයක් ලබා දීලා ඒකෙනුත් මං හිතන්නේ මේ අය තවත් දිරිමත් වෙනවා. මේ අපි මේ ගහට නම් ස්වභාවික ඒ කියන්නේ මේ ගහට හානි කිරීම සම්පූර්ණ අවම කරලා තියෙන්නේ මෙන්න මෙතන අත්තක් කපන්න සිද්ධ වුණා අර මාර්ගය හදා ගන්න ඕන නිසා නැත්නම් ඔබතුමාට පේන ඇති මේ මෙතනින් තියෙන පොඩි බාධකයක් ඒකවත් අපි කැපුවේ නැහැ. ඒ කියන්නේ මම දකින විදිහට ඒකත් මේකට පිටීම දැන් කවුරු හරි කෙනෙක් අතන යනකොට සාමාන්‍යයෙන් ඔළුව නමලා යන්න වගේ එකක් මෙතන තියෙනවා ඊළඟට අර උඩත් ඒ වගේ එකක් තියෙනවා මේ ගහ කියන එකට හානියක් කරලම නැහැ. එතකොට මේකට මේ අවශ්‍ය ලෑලි එකම කොට්ට ගහක් සාමාන්‍ය මේ සියඹල ගහේ මුල විතර ලොකු කොට්ට ගහක ඒකේ මුල කපන්න බෑ. ඒකේ තිබ්බ අතු තමයි මේ කපලා තියෙන්නේ. ගහ කපල නෑ. ඒකේ තිබ්බ අතු වලින් තමයි මම හිතන්නේ මේ ලී අඩි 1900කට කිට්ටු වෙන්න ගේන් තියෙනවා. වෙන කිසිම ලීයක් මේකට භාවිතා කරලා නෑ. එතකොට ඔය කොස් මේ යට තියෙන්නේ කොස් ගහක් අලි විනාශ කරපු කොස් ගහක්. ඒ වගේම ඔය වතු වල ඉඩමට හානි වෙන බුරුත ගස් තියෙනවා හල් මිල්ල ගස් තියෙනවා පුළුවන් තරම් ස්වභාවික සම්පත් වලට හානියක් නොකර තමයි මේක ඉදි කරලා තින්නේ. අපි එතකොට පොලිතින් භාවිතා කරලා නැහැ ගෝණි භාවිතා කරලා තිනවා මේවා අලංකාර කරන්න රෙදි එතකොට දහයියා ඒ වගේ දේවල් තමයි පාවිච්චි කරලා තින්නේ. වෙන මේ පරිසරයට අහිත කර කිසිම දෙයක් මේකේ පාවිච්චි කරලා නැහැ. මගේ නම චන්දන සඳරුවන්. ඇත්තටම අපේ ගමේ අපේ තරුණ පිරිස එකතු වෙලා අපි මේ ඉතාමත් සුන්දර රමණීය
ශ්‍රීපාදස්ථාන තමයි අපි දීපත් කරලා තියෙන්නේ. අපි මේකට සෑහෙන මහන්සියක් දරලා තියෙනවා. අපේ දිවාරයන්තක අපේ සහෝදර සහෝදරයෝ මේකට කැපී වැඩ කරනවා. මේකේ උස සාමාන්‍යයෙන් අඩි 150කට කිට්ටුව උසක් තියෙනවා. දිග ප්‍රමාණයෙන් අඩි 500කට එහා පඩිපෙළ ප්‍රමාණයෙන් දිග ප්‍රමාණයක් තියෙනවා. ඇත්තටම මේක අපේ ගමට මේක සුන්දර ස්ථානයක්. අපිට කියලා හැදුවාගේ මේ සීමල ගහෙන් අපි ලොකු ප්‍රයෝජනයක් ගන්නවා. අපි යලෙන් එහා පැත්තේ සිට තමයි මේක වැඩේ පටන් ගන්න තියෙන්නේ. පටන් ගන්න අපි පඩිපෙළ දාලා මේක උඩට නැග්ගම සඳහිරු සෑය, ගොන්නලි මහ සෑය දැක බලා ගන්න පුළුවන්. දැවින සීල් දෙනයකට තීර දිනාටම. ඇත්තට මට කියන්න තියෙන්නේ මේක අපේ තරුණයන් තරුණ පිරිසකෙන් ලොකු සහයෝගයක් ලැබිලා කරපු දෙයක්, නිර්මාණයක්. මේක තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සහයෝගය නැත්තම් මේ වැඩේ කරගෙන යන්න බෑ. මම කියන්නේ මේ සීල් දෙනාටම පැමිණෙන මේක දැක බලා ගන්න. මේක අනගේ අවස්ථාව. දවස් 100ක් විතර වැඩ පටන් ගන්න කාදේදී වගේ ඉවර කරගෙන ගිහද? අපි පටන් ගත්තේ 16 වෙනිදා. මේ වෙනකොට අපි දවස් 5ක් යනකොට මේක පඩිපෙළ ගාන සම්පූර්ණ ඉවර කරා. මේක ඉතාම ශක්තිමත් ඉදිරි කරලා තියෙනවා. දැක බලා ගන්න පුළුවන්. කිසිම හානියක් කිසි දෙයකට වෙන්නේ නැහැ. ඒක ගගකීම කියන්න පුළුවන්. ඒ තරම් ක්‍රමවත් ඉදිරිපත් මේක ඉදිරි කරලා තියෙනවා. කාදේදී ජනතාවට විරුද්ධ වෙන්න බෑ. ජනතාවට අපි දැන් වැඩ පටන් ගත්තේ 16 වෙනිදා. අපි මේ ලොකු වැඩ කොටසක් ඉවර කරලා තියෙනවා. අපි අසල පොවයට 3 වෙනිදා තමයි අපි මේක ජනතාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ සීනු දෙනාට ආරාධනා කරනවා මේ දැක බලා ගන්න පැමිණෙන්න කියලා. මේ වගේ මේක මහත් අවස්ථාවක්.